මම නම් මේ රටේ වගකීම බාරගන්නේ මම කියනවා පැය 24ක් ඇතුළත මේ රටේ දූෂණය නවත්තනවා කියලා. ඒ පැය 24න් පස්සේ තියෙන රට හදන එක. සමාජ පරිවර්තනයේ අපේ ප්‍රධානම අරමුණ සමාජයේ තියෙන පීඩාව ඉවර කරන එක. 2005ත් මේ රටේ මිනිස්සුන්ට වැරදුනා. පිටකවරේ බලලා 2019ත් මිනිස්සු පිටකවරේ තමයි බලලා තීන්දුව ගත්තේ. ඒ නිසා පිටකවරේ දිහා බලලා තීන්දුව ගන්නෙ නැතුව සමගි ජන බලවේගය වටා ඒක රාශී වෙන. අපිට ඕනේ කරන්නේ සෑම දෙනාටම අපේ දරුවන් වෙනුවෙන් නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් නිර්මාණය කර ගැනීම. රනිල් වික්‍රමසිංහ මේ පින් ජනාධිපතිතුමා කියලා කිව්වට එතුමා පත් උනායින් පස්සේ ජනතාව වැටි හිටි පෞකාර තත්වයෙන් එතුමා ජනතාව මුදව ගත්තා. මම අහගෙන ජනාධිපතිතුමා කියනවා මොකද්ද වදකහ සුදිය මම සුදිය දීලා තිනවා ඇති වෙන්න දැන් ඕගොල්ලෝ ගහන්න වදකහ සුදිය දැන් කියලා. ඊට පස්සේ එතුමත් සින්දු කියලා එහෙම කරනවා. අපිටත් එහෙම නටන්න තියෙනනම් අපි කැමති. අපිට නටා ගන්න නෙවෙයි පාන් කියා ගන්න බෑ. අස්සසුම සම්බන්ධයෙන් ගිය අවුරුද්දේ ලක්ෂ 20ක්කට ප්‍රතිලාභ ලබා දුන්නා. ඒ සඳහා රුපියල් බිලියන 187ක මුදලක් වැය කරා රජය. 2024 වර්ෂය සඳහා බිලියන 205ක් වැය කරලා පවුල් එකක ලක්ෂ 24කට මේ ප්‍රතිලාභය ලබා දෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ පොත ඇවිල්ලා මා ජනාධිපති ධූරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය කියලා නම් කරලා තියෙන්නේ. ඊට කලින් නව කතාව අපිට කියව ගන්න පුළුවන් මා ජනාධිපති ධූරයට පත් කිරීමේ කුමන්ත්‍රණය කියන එක. එතකොට ඊට පස්සේ නව කතාව විදිහට අපිට ගන්න පුළුවන් මා පුරප්පාඩු වෙච්ච ජනාධිපතිවරයාව නම් කිරීමේ කුමන්ත්‍රණය කියන එක. අපිට කිසිම කෙනෙක්ගේ පෞද්ගලික ආරවුලක් තිබ්බේ නැහැ. වැසිල් රාජපක්ෂේක තිබ්බේ දේශපාලන ආරවුලක්. ඒකවත් තේරුම් ගන්න බැරි නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටදී දෙයියන්ගෙන් පිටයි. බියගුළු පොතක් ඒකේ. පිටුවේ තියෙනවා ආක්‍රමණ කියලා. ඇතුලේ කවුද කුමන්ත්‍රණය කරේ කියලා හරියට කෙලින් කියන්නේ නැහැ. එක රටක නමක් කියන්න බෑ. ඒකෙම තේරෙනවා තීරණ ගනිද්දි මොකද්ද වුනේ කියලා. ඒගොල්ලෝ ඇහෙලා මොකක්ද දීලා යනවද? බයි නැහැ. මොකුත් දෙන්නේ නැහැ. රැස්වීම ගහිලා හිටන් රාජපක්ෂ උරුටයි අපටයි බැලලා යනවා. තමන්නාන්සලට මොන හරි දෙනවා නම් පුජ්ජලික ඒකටත් බයිනවා. වැඩක් කරන්න කියත් බයිනවා. ලංකාවේ දේශපාලන පිටියේ අනේනමක් නැති අනාථ භාවයට පත් වෙච්ච දේශපාලන පක්ෂයක් මොකද්ද කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ පොහොට්ටුව පොදු ජන පෙරමුණ කියලා. ඇයි අපේ මන්ත්‍රීවරු අපේ ජනතා නියෝජිතින්ගේ 200 ගානක ගෙවල් පිච්චුවේ? අපි නැගිටී කියන බයට. ගම්වල අපිට තියෙන ශක්තිය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක නිසා මැතිවරණයකට නම් අපි බය නැහැ. කොච්චර බලවත් වුණත් අපි හොරෙක් නම් අනිවාර්යෙන්ම ඒ හුරුන්ට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙනවා නීතියෙන්. ඒ වගේම දේපලක් තියෙනවා නම් අපි ගන්න පුළුවන් නම් හොරකම් කරපු දේපල තියෙනවා නම් ඒ සියල්ල අපි පවරා ගන්න බවට ජනතාවට අපසු වේවා බාර දෙන බවටත් අපි පොරොන්දු වෙනවා. සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාමත් නිවිච්ච නායකයෙක්. හැබැයි දැන් ඔහු ඇත්තටම ඔහු විශාල ආතතියක ඉන්නේ. මොකද ඔහු දන්නවා මහ පොළොවේ යථාර්ථය මොකද්ද කියලා. ඔබට මතකයිද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2015 මාධ්‍යට කියනවා 20යි 20 වෙනකොට ලංකාව ණය බරින් නැති කරනවායි. එහෙම කියලා තමයි හම්බන්තොට වරාය විකුණන්නේ. වරාය බෙර ගන්න උද්ඝෝෂණය කරලා ගුටික් කෑවා හිරෙත් ගියා. අපාරං එනකොට වරාය විකුණලා ඉවරයි. රට පාලනය කරන අය, රට පාලනය කරපු අය ඉදිරියේදී රට පාලනය කරන්න හිතන් ඉන්න අයට කිසිම ප්ලෑන් එකක් නැහැ. රට කොහොමද දියුණු කරන්නේ කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.